මේ වන විට අපි පාර්ලිමේන්තුව සිට තමයි මේ තොරතුරු ඔබට ගෙන එන්නේ මේ මොහොතේදී අපි සම්බන්ධ කරගත්ත මන්ත්‍රී විමල් වීරවංශ මහත්මයා මන්ත්‍රීතුමා දැන් මේ වෙනකොට විරෝධතාවය පැවැත්වෙමින් තිබෙනවා මොකද්ද මේක අලුත්ම තත්ත්වය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 80කට වැඩි ප්‍රමාණයක් දැනට සභා ගැබේ රැඳී සිටිනවා අපි සියලු දෙනාම මේ ස්ථානයෙන් පිට වෙන්නේ නැහැ අපේ ඉල්ලීම ඉටු වෙනතුරු ඒ වගේම තවත් මන්ත්‍රීතුමාන්ලා මන්ත්‍රීතුමියන්ලා ඒ වගේම ඇමතිවරු කීප දෙනෙකුත් සහභාගී වෙලා තිබෙනවා පැමිණෙමින් සිටිනවා මේ සභා ගැබට අපි කතානායකතුමන් ඊටාම පැහැදිලිව දැන්නුවා අල්ලස්සු දූෂණ කොමිසම අද දේශපාලන පත්වීමක් අධ්‍යක්ෂකවරියට කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහගේ සමීපතම හිතවතෙකුගේ බිරිඳ කියලා එතුමා අද සභා ගැබේදීම පිළිගත්තා මාසයකට වරක් කෑමක් කනවයි කියලා කිව්වා ඒවලුත් එක්ක ඉතින් එහෙම කෙනෙක්ව දාලා අල්ලස්සු දූෂණ කොමිසමට අද මොකද කරන්නේ හිටපු ජනාධිපතිතුමන් කොහොමද එතුමිය කැඳවන්නේ අද අල්ලස්සු දූෂණ කොමිසමේ සභාපතිවරයා කතානායකතුමන් හමු වුණාම එතුමා කියලා තියෙනවා හිටපු ජනාධිපතිතුමන් කරන ලද කැඳවීම එතුමා දන්නේ නැහැ කියලා සභාපතිවරයාට හොරේ එහි අධ්‍යක්ෂ මණ්ඩලයට හොරේ අධ්‍යක්ෂකවරිය වික්‍රමසිංහ මහතාගේ උමනාව අනුව මේ කරන ලබන දඩේම නවත්තන්න ඕන. ඒ දඩේම නවත්තන්න අවශ්‍යයි මොකද හේතුව මේ යුද්ධයට වලකපපු යුද්ධයට හතුරුකම් කරපු කල්ලිය සුළුතර ආණ්ඩුවක් හදලා මේ රටට සාමය දිනා දීපු මේ රටේ එක්සේසත් කරපු නායකයා ඇතුළු ඒ වෙනුවෙන් කැපවෙච්ච මිනිස්සුන්ව දඩයම් කිරීමේ මෙහෙයුමක් මේ යන්නේ. දෙමළ ඩෑෂ් පුරාවේ කොන්ත්‍රාත්තුවක් මේ ඉටු කරන්නේ. මේකට අපි යටත් වෙන්නේ නැහැ. එනිසා අපි ඉතාම තදින් කියා හිටියා මේ ලියුම කරුණාකරලා ඉලාස් කරගන්න ජනාධිපති හිටපු ජනාධිපතිතුමාව කැඳවෝ ඒ ලියුම ඉලාස් කරගන්න අතුරු අපි මේ සභාගෙන් ඉවත් වෙන්නේ නැහැ අපි අද රැත් ඉන්නවා හෙට රැත් ඉන්නවා උත්තරය ලැබෙනකන් දිගටම අපි මේ සභාගෙන් ඉන්නේ ඒතුණු මන්ත්‍රීතුමනි දැන් හෙට දවසේදී 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ විවාදේ පැවැත්වෙන නිමිත ඊට බාධාවක් වෙන්නේ නැති විදිහට මේ විරෝධතාවය 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සුළුතර ආණ්ඩුවක් නෙමෙයි තියෙන්නේ සුළුතර ආණ්ඩුවට බහුතර විපක්ෂයේ සහයෝගය ඕන නම් ඒ සහයෝගය ගන්න වෙන ආකාරයට ගත හැකි ආකාරයට හැසිරෙන්න මොලයක් තියෙන්න ඕනේ. අලයක් තරම්වත් මොලයක් නැති මේ සුළුතර ආණ්ඩුවට කොහොමද බහුතර විපක්ෂයේ සහයෝගය ලැබෙන්නේ? බහුතර විපක්ෂයේ සහයෝගය ලබා ගන්න පුළුවන්ද දඩයම් කරලා? දඩයම් කරලා බය ගන්නවලද සහයෝගය ගන්න හදන්නේ? එහෙම බය ගන්නවන විපක්ෂයක් අද නැහැ. මම දන්නේ විපක්ෂ නායක ගැන විපක්ෂ නායක කෙසේ වෙතත් විපක්ෂයක් අද නැහැ. ඒ නිසා ඒ ආකාරයට සහයෝගයක් ගන්න බෑ. 19ද 20ද 25ද කියන එක නෙමෙයි ප්‍රධාන මේ දඩයමට අදාළ අපි බලාපොරොත්තු වෙන පිළිතුර වුණා ඒ පිළිතුර ලැබුණොත් ඊළඟට අපි බලමු 19 හෝ 20 මොකද කරන්නේ